හයවැයි කතාවේ නාස්ති දූෂණය ගැන කියනවා. ඒක අපිටත් නිකන් ළඟින් ගිහිලා කියලා දෙනවා ගාමිණී වියන්ගොඩ මහත්තයා උස්. උපුරා දක්වන රනිල් කියනවා මේ තමන් බලයට පත් වූ සැනින් සොරුන් හා දූෂිතයන් හිරේදුලංගුවේ දමනවා යයි කීම එවැනි ප්‍රවාදයක්. ඒ කියන්නේ ගාමිණී වියන්ගොඩ කියලා පරිවර්තක ගාමිණී වියන්ගොඩ කියලා දෙනවා රනිල්ට කියවන්න දීලා දෙනවා ගාමිණී වියන්ගොඩ කියලායි කියලා රනිල් කියනවා. රනිල් එහෙම කියන්නේ ඒක වෙනුවෙන් පෙනී ඉන්නේ ඉඳලා ඒක වෙනුවෙන් පෙනී ඉන්නේ ඉඳලා මේක වෙනුවෙන් දැන් ගාමිණී වියන්ගොඩත් පෙනී ඉන්නවා රනිල් පෙනී ඉන්නවා. හරිද? පෙනීනේ මොකද්ද? මොකද්ද පෙනීන්නේ? දූෂිතයන් හොරුන් හිරේ දානවයි කියන එක නිකන් ප්‍රවාදයක්. දූෂණය නාස්තියෙන් තොර රටක් බිහි කරන්නයි කියන එක තවත් එවැනිම ප්‍රවාදයක්. ඉති ඇත්ත. රනිල් ලෝක නොකිය මොකද්ද කියන්නේ? රනිල්ට ඒක ප්‍රවාදයක් තමයි. මහා බැංකුව කාලා මංකොල්ල කාලා විනාශ කරපු අර්ජුන මහේන්ද්‍රන්ව එයාගේ යාළුවා මට කියන්න මං ඕන වෙලා ගෙනල් දෙන්නම් කියලා කියපු මිනිහා දැන් ජනාධිපති වෙලා ඉඳගෙන කියනවා දූෂිතයෝ හිරේ දාන එක නිකන් ඇත්තට හරියන එකක් නෙමෙයි ඒක නිකන් ප්‍රවාදයක්. හරි. හොරා හොරා අනුර සහෝදරය හැමදාම මෙරට ජනතාවට කිව්වා දූෂිතයෙක් තවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නැහැ කියලා. ඒක රනිල් දැන් රනිල්ගේ කටින් කියනවා දූෂිතයෝ ගැන මාත් එක කතා කරන්න එපා කියලා. නැද්ද? අපේ ජාතික ජන බලවේගයේ නායක අනුරුචා නායක සහෝදරයා කියන කතාව තමයි මේ රනිල් කියන්නේ. උඹලා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා හොරෙකුට දඬුවම් දෙයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රනිල්. ඔයා දඬුවම් දෙයි කියලා. ඔයාට කියන්න පුළුවන් දේ තමයි ඔය කියලා තියෙන්නේ. ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා රනිල් වික්‍රමසිංහගෙන් තියා. ඔය නඩෙන් කාගෙන්වත්. රනිල් ආරක්ෂා කරන දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කාගෙන්වත් ඔක බලාපොරොත්තු වෙන්න එපා.